මං විශ්වාස කරන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මං හම්බන්තොටින් ඇවිල්ලා පොහොට්ටුව සංවිධානය කළ යුතුයි කියලා. අපිට තියෙන්නේ මේ අයට ධෛර්යමත් කිරීම පමණයි. මොකද මේ දිස්ත්‍රික්කයේ ශක්තිමත් යාන්ත්‍රණයක් තියෙනවා. ඒ වගේම තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දේශපාලනය තුළ නිරන්තරයෙන් හදවතට සමීප දිස්ත්‍රික්කයක්, විශේෂම ජයශ්‍රී මහබෝධීන් වහන්සේ රොන්වැලිසෑය සාටමස්ථාන කේන්ද්‍ර කරගත් අපේ ජීවිතේ ගොඩනැගිච්ච පදනම වෙච්ච කේන්ද්‍රස්ථාන අතරින් සුවිශේෂ වූ කේන්ද්‍රස්ථානයකදී මට විශ්වාසයක් තියෙනවා අපේ මේ ප්‍රාදේශීය නායකින් ඒ වක්කින් බාරගෙන ඉදිරිය වන ඕනෑම් මැතිවරණයක්, මේ ජනාධිපති මැතිවරණය විතරක් නෙවෙයි, ඉතින් අද ඔබ මේ දකින බොහෝ මුණු තව නුබෝධනකින් පාර්ලිමේන්තුවේ පළත් සභාවේ ඔබට දකින්නක් පුළුවන්. ඉතින් ඒ නායකත්වය දෙන්න මේ දිස්ත්‍රික්කයේ ඕනතරම් අය ඉන්නවා. ඉතින් එයත් දෙක්ක අපි මේ දිස්ත්‍රික්කයේ පොජන පෙරමුණ ශක්තිමත් කිරීමෙන් කටයුතු කරනවා. එක පැත්තකින් ඔහු පැහැදිලිවම නව පරම්පරාවේ අලුතෙන් හිතන අලුත් විදියට දකින දේශපාලනය කරන තරුණ විශාල ප්‍රමාණයක් අපේ පක්ෂයක් ඉන්නවා. උන් බලාපොරොත්තු වන ඉදිරියේදී ශ්‍රී ලංකා පොජන පෙරමුණේ ක්‍රියාකාරී දේශපාලනය කරන්න, පාර්ලිමේන්තු මැතිවරණ ඉදිරිපත් වෙන්න, පළාත් සභා මැතිවරණ ඉදිරිපත් වෙන්න. ඒ වගේම තමයි අපි බෙදිලා වෙන් වෙන එක ලේසි, එකට යන එක තමයි අමාරු. ඉතින් බොහෝ දෙනෙක් එක්ක අපි සාකච්ඡා කරනවා, මතවාදීව අපි එකට හිටපු අය. ඉතින් අයත් දෙක්ක අපි වෙන් වෙලා තියෙන්නේ යම් යම් හිත් බිඳින් වෙන්න පුළුවන්, අමනාපකම් වෙන්න පුළුවන්, වැරදි මතයක් වෙන්න පුළුවන්. ඉතින් අපි අයත් දෙකත් සාකච්ඡා කරනවා. එහෙම අපි දේශපාලනය කරන්නේ බෙදෙන්න නෙවෙයි, අපි දේශපාලනය කරන එකතු වෙන්න. තවදුරටත් ඒ අයත් එක්ක සාකච්ඡා කරමින් අපේ පැත්තට අපේ මතවාදය ආරක්ෂා කරන්න අපි කටයුතු කරනවා. අපේ පක්ෂ මහින්ද රාජපක්ෂ මහත්තයගේ සැලුම් දොර විවෘතයි. එන්නත් පුළුවන් යන්නත් පුළුවන්. 2005 චන්ද්‍රිකා මැඩම් මහින්ද මහත්තයට උදව් කරෙත් නැහැ. ෆොන්සක මහත්තයත් අපෙන් ඉඳලා තමයි විරුද්ධව කියලා චන්දිල්ව සිරිසෙන් ජනාධිපතිතුමා වැඩබලන ආරක්ෂක ඇමති පක්ෂ මහලේකම් එතුමත් ගියා. ඒ වගේම ගෝඨාභය මහත්තයාගේ නම යෝජනා කරාම කුමාර වෙල්ගම් මහත්තයත් ගියා. අපේ නාති වෙන තාමත් දක්ෂ සහ ඒ වෙලාවේ පැහැදිලිවම ප්‍රකාශයක් කළා එතුමත් ගියා. මේ දේශපාලනයේ බෙදීම් ඇති වෙනවා, හිතමනාපකම් ඇති වෙනවා. මේ මයිතන අවසානයේ අපි ඒකම කිව්වේ බෙදෙන්න ලේසි, එකතු වෙන්න තමයි අමාරු. ඉතින් අපි කල යුත්තේ කෙටි කාලීන පටු දේශපාලන වාසිව බලන්න නෙවෙයි, දිගු කාලීනව වැඩ පිළිලක් එක්ක මේ අවශ්‍ය ගමන යන්න. ඉතින් අපි අපේ දොර විවෘතයි. මතන ඒ පිළිබඳව අපෙන් අහන්නට පෙර එතුමල්ලගෙන් ප්‍රථමයෙන් ඒ ගැන අහන්න ඕනේ. මොකද මේ මැතිවරණයක්නේ. ඉතින් මැතිවරණයක් වුණාම නොඑක් හේතු තියෙනවා. නැහේ හේතු නැත්තම් හේතුවක් හදලා හරි යන්න ඕන කෙනා යනවා. ඒක තමයි හැටි. බැදී අපි කල යුත්තේ මේ අපි එක්ක ඉන්න පාක්ෂිකව ආරක්ෂා කරන අපි මේ තීන්දුව අපි පක්ෂයේ අපේක්ෂ පක්ෂය ආරක්ෂා කරන්න ඕන කියන තීන්දුව අපි ගත්තෙත් අපේ මේ ප්‍රාදේශීය නායකයන් වගේම පක්ෂ ආරක්ෂා කරන්න, පාක්ෂිකය ආරක්ෂා කරන්න සහ රට ආරක්ෂා කරන්න ඉදිරියේදීත් අපි මේ තීන්දුව ඉන්නවා. මහිතන මේ දිස්ත්‍රික්කයේ තාමත් දක්ෂ යාන්ත්‍රණයක් තියෙනවා සහ ප්‍රාදේශීය දේශපාලනඥයෝ බොහෝ පිරිසක් ඉන්නවා. ඒ වගේම ජාතික තලයට එන්න පුළුවන් තරුණ පිරිසක් ඉන්නවා. හෙට නම රාජපක්ෂ හම්බන්තුණින් ගියත් මං හදලා තියෙන දෙවෙනි පෙළක් නාමල්ලෝ උන්නේ පොහොටුට හම්බන්තුර දිනන්න. පක්ෂ යාන්ත්‍රණය ශක්තිමත්. ඒ වගේ තමයි අනුරාධපුර දිස්ත්‍රික්කයටත් පළවෙනි පෙළ යනකොට බොහෝම ආසාවෙන් දෙවෙනි පෙළක් බලන් ඉන්නවා නායකත්වේ බාර ගන්න. ඒක තමයි මේ රටේ විය යුත්තේ සහ අපේ බලාපොරොත්තුවත් තරුණ පෙරක් ගොඩනගන එක. මම පක්ෂ ජාතික සංවිධායකවරයා. මුළු රටේම ශ්‍රී ලංකා පොජන පෙරමුණ ජයග්‍රහණය කරන වගකීම ජාතික සංවිධායකවරයා විදිහට මටත් පාක්ෂිකයන් සහ මේ පක්ෂ ක්‍රියාකාරීන් විදිහට මේ සියලු දෙනාටම තියෙනවා. ඉතින් SM ඇමතුමා ගත්ත තීන්දුව එතුමාගේ තීන්දුවක්. මම ඒක අභියෝග කරන්න යන්නේ නැහැ. එතුමාට පෞද්ගලික හේතු ඇති. අපි හදවතෙන් දන්නවා පක්ෂයක් විදිහට සහ බැසිල් රාජපක්ෂ ඇමතුමා SM ඇමතුමා වෙනුවෙන් කොන්දේසි විරහිතව එදා පෙනී හිටියා. ඒ වගේම නළුවන් ක්‍රම ජනාධිපතිතුමා එක්ක යම් හිප්තමනාපකමක් ඇති වුණා නම් ඒ ඇති වෙන්නත් එක හේතුවක් එතුමාලට ඒ අවශ්‍ය තනතුරු තානාන්තර ලබා දෙන්න අපි සටන් කරපු එක. අපේ හදවත සහ අපේ හිත පිරිසිදුයි. මොකද අපි අපේ උපරිම කරා
බැතින් එතුමල්ල ගන්න තීන්දුව එතුමල්ලගේ තීන්දුව. තව දින කීපයයි තව හෝරා කීපයක් බලගින් මෙච්චර කලිටපු එකේ ඔය කාරණය පිළිබඳ පක්ෂ නායකතුම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුම ඊයේ දිනේදී ප්‍රකාශ කරා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා දක්ෂ තරුණ පිරිසක් ඉදිරියට ගේන්න. ඔය ගෙදරෙක් කෙනා ගෙදරින් ගියාම වෙන වැඩකට ගියාද කියලා අහන ප්‍රශ්නයක් තමයි මගෙන් අහලා තියෙන්නේ. ඉතින් එහෙනම් එහෙම දේශපාලනය කරන්න බෑ. අපි ඉන්න කඳවුර ආරක්ෂා කරන්න ඕනේ. ඉතින් එහෙම වුණනම් මම යනවනේ. හැබැයි අපි කළ යුත්තේ අපි නියෝජනය කරන කඳවුර ආරක්ෂා කරන එක. මොකද ඒ සියලු දෙනාට මම ගරු කරනවා. ජේෂ්ඨ දේශපාලතුමෝ අපේ තාත්තා වෙනුවෙන් පෙරහිටපු අය. ඉතින් වචනකින්වත් එයාගේ හිත රිදවන්න මම කැමති නෑ. අපි අපේ පක්ෂය ශක්තිමත් කරමින් අපි විශ්වාස කරන කඳවුර ආරක්ෂා කරන්න අපි යනවා. වෙන් වුණේ අපි නෙවෙයිනේ. ඉතින් වෙන් වෙච්ච අයගෙන් තමයි අහන්න ඕනේ. මං හිතනවා ඒකට ඒව සාකච්ඡා කරලා තමයි යන්නේ නැත්තේ කියලා. නේද? නැත්තම් එහෙම යන්නේ නැහැ නේ. ඉතින් එයාලා ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය, එයාලා පිටිපස්සේ ගිහපු ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ට මොකද වෙන්නේ? එයා කොහෙන්ද ඉල්ලන්නේ? මොකද ඉල්ලන පක්ෂේ? පළාත් සභා මැතිවරණේ ඉල්ලන්නේ කොහොමද කියන එක පිළිබඳව සාකච්ඡා කරලා ගියා කියලා මං හිතනවා. තමන්ගේ තනතුර ගැන විතරක් සාකච්ඡා කරන්නේ නැතුව. එහෙම නැත්තම් ඉතින් රණවික්‍රම සිංහ මහත්තයා කිව්වත් දන්නේ නැහැ ආය ජීවිතේට මම ප්‍රාදේශ සභාවේ පළාත් සභාවේ තියන්නේ නැහැ කියලා. ඒ අමාත්‍යවරය මුළු කතාවම අහලා නැහැ. භාගයට අහලා තියෙන්නේ. ඒ හින්දා මං ශ්‍යාන්නයට කතා කරලා ගියා මුළු කතාවම අහන්න කියලා. ඒක දේශපාලන මණ්ඩලයේ යෝජනා කරා නම් හොඳයි. මොකද එදා දේශපාලන මණ්ඩලයේ තිබ්බා. ඉතින් පළවෙනි එක තමයි දේශපාලන මණ්ඩලයේ යෝජනා කරන්න. මේ ඔක්කොම ප්‍රශ්න ඇති වුණේ බස් ස්ටෑන්ඩ් වල අපේක්ෂක යෝජනා කරන්න ගිහිල්ලානේ. බස් ස්ටෑන්ඩ් එකේ මා ජනාධිපති අපේක්ෂකව නම් නොකර දේශපාලන මණ්ඩලයට ආව නම් මේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. නම රාජපක්ෂ එක ප්‍රශ්නයක් තියෙනවා නම් මහලේකම් එක ප්‍රශ්නයක් තියෙනවා නම් ඒවා දේශපාලන මණ්ඩලයේදී විසඳගත යුතු කාරණා නේද? ඒවා මේ ගම් මට්ටමට ගිහිල්ලා ප්‍රාදේශීය යෝජනා කරන්න ඕනේ නැහැ. ඉතින් ඒ හින්දා මම හිතනවා එතුමා සත්භාවයෙන් කරන්නේ නැති. එතුමා හිතනවා ඉතින් අවංක එක එක අයගේ එක එක දේශපාලන මත තියෙනවානේ. ඉතින් අද එතුමාලා නියෝජනය කරන්න එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ කඳවුර. ඉතින් ඒ මොකද එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ කඳවුරේ ජනාධිපති අපේක්ෂකයන්ගේ සහයෝගය දෙන්නේ. ඉතින් යම් කිසි කෙනෙක්ට අපේ පොජන පරිමුණේ තනතුරක් ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපි දේශපාලන සම්මන්ත්‍රණයේ මාස 3කට සැරයක් ඇඳවනවා. ඒකෙදි තීන්දුවක් ගන්න පුළුවන්. පැහැදිලිවම ශ්‍රී ලංකා පොජන පරිමුණ මෙරටේ ශක්තිමත්ම දේශපාලන යාන්ත්‍රණය. අපි කුමන්ත්‍රණයකට අහුවලා තිබ්බා 2022 අරගලයක් කියලා. ඒ වගේම නැවත වතාවක් අපි අභියෝගයකට මුහුණ දීලා තියෙනවා. ඉතින් මේ මගේ පිටිපස්සේ ඉන්න මේ රටේ පොජන පෙරමුණ නියෝජනය කරන අහිංසක ජනතාව මේ අභියෝගවලට මුහුණ දීලා පුරුදුයි. අපි යුද්ධයක් ජයග්‍රහණය කරවන්න මේ කැපවීම කරපු ජනතාවක් ඉන්නේ. ඒ වගේම තමයි 17 අවුරුද්දක් එක්සත් ජාතික පක්ෂේ භීෂණයෙන් දූෂණයෙන් ගුටි කාපු දෙමව්පියෝගේ දරුවෝ තමයි ශ්‍රී ලංකා පොජන පෙරමුණ නියෝජනය කරන්නේ. ඒ වගේම 2006-2001 එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව ආපු වෙලාවේ අපේ පාක්ෂිකයන්ට ඒ දීපු දහදුක ඒ දීපු දුක දරාගෙන පක්ෂයක් නැවත ආණ්ඩු බලයක් ගන්න මහන්සි වෙච්ච පිරිසක් ඉන්නේ. ඒ වගේම යහපාලන ආණ්ඩුවේ මේ රට විනාශ කරනකොට ඒකට විරුද්ධව සටන් කරපු පිරිසක් ඉන්නේ. ඉතින් හැමදාම මේ ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණේ ඉන්නේ ඉතාමත් ශක්තිමත් මානසික කායික වශයෙන් ශක්තිමත් පිරිසක්. ඉතින් මම විශ්වාස කරනවා අපි පටු අරමුණු වලට අපේ ප්‍රතිපත්ති අතාරින්නේ නැහැ. කෙටි කාලීන වාසි වලට අපේ දේශපාලන පක්ෂ සහ ප්‍රතිපත්ති අපි අතාරින්නේ නැහැ. ඉතින් ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණගේ පෙරමුණේ පාක්ෂිකයන්ගේ මම ඉල්ලන්නේ ඉතාමත් ශක්තිමත් අපි මේ යන මැතිවරණ වලට මුහුණ දෙමු. මුහුණ දෙලා පක්ෂයත් රටත් ජාතියත් ජයග්‍රහණය කර අපි රැගෙන යමු. තව දවස් කීපයක් ඉන්නේ. මම නම් නෙවෙයි. හැබැයි තව දවස් කීපයක් ඉන්නේ.
ඉංගියක් කිව්වා මම නෙවෙයි කියලා කිව්වා. අනිවාර්යෙන් දේශපාලන ඉන්න කෙනෙක්. පාර්ලිමේන්තුවේ තියෙන කෙනෙක්. You're watching the Life Traveler channel.